විණ්ඩි ගුණතිලක කියලා කියන්නේ සංගීත ශාස්ත්‍රය තුළ කාගේ තාත්‍රයට වගේම කතා බහට ලක් වෙන හුරුබුහුටි ගායන ශිල්පිනියක්. මීරි කටහඬකට හිමිකම් කියන සුන්දර ගීත කෝකිලාවියක් තමයි අය. ඉතින් අය කාලෙකට පස්සේ හාහා පුරා කියලා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එකතු වෙමින් ඇගේ අලුතම සංගීත වැඩකටයුතු ගැන මෙන්න මේ විදිහට කතා බහ කරලා තිබුණේ. විණ්ඩි මේ දවස්වල මොනවාද කරන්නේ? ඔව්, මේ දවස්වල ගත වුණේ වෙසක් උත්සවය වෙනුවෙන් සනුක වික්‍රමසිංහ විසින් නිර්මාණය කළ බොදු බැති ගීත වැඩසටහනක් වෙනුවෙනුයි. මේක කලාතුරකින් දකින්න ලැබෙන විශේෂ අවස්ථාවක්. සනුකගේ 170 දශකයේ නිර්මාණය කළ භක්ති ගීත 10ක් පමණ තමයි මිලසින් සනුක විසින් මේ වැඩසටහනට එක්කරගෙන තියෙන්නේ. මේ සඳහා සනුකගේ පියාවන ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණ දායකත්වය හිමි වෙලා තියෙනවා. ක්‍රිස්තියානි භක්තික කෙනෙක් විදිහට මෙලෙස බොදු බැති ගීත ගායනා කරන්න මට ලැබීමත් විශේෂත්වයක්. මේ වැඩසටහනේ කටයුතු වලින් අද තමයි පොඩ්ඩක් හරි විවේකයක් ලැබිලා තියෙන්නේ. එහුණත් තායිමත් මගේ අලුත්ම ගීතවල වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ. මේ භක්ති ගීත වැඩසටහනට විණ්ඩි දායක වෙන්නේ ගායනීන් පමණද? ඒ ගායනයේ පැත්තෙන් තමයි මගේ වැඩිම දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඒ හැරුණහම මම හරි මාස විශ්යක් තමයි විලාසිතා නිර්මාණය. මේ වැඩසටහන රූප මාධ්‍යයට කෙරෙන වැඩසටහනක් නිසා මෙහි ඇඳුම් නිර්මාණයේ පැත්තට මගේ අදහස් එකතු කරගන්න මට අවස්ථාව ලැබුණා. ඒ අනුව අපේ ලංකාවේ සංස්කෘතියට ගැළපෙන විදිහට සකස් කරපු ඇඳුම් වලට පුංචි ඉන්දියානු ආභාෂයක්ද මුසු කරමින් අපි මේ ඇඳුම් නිර්මාණය කළා. විණ්ඩි, ඉදිරියේ රසිකයන්ට තිළිණ කරන ගීතය ගැන කියමු නේද? ඔව්, ඊළඟට මම එළිදක්වන්න බලාගෙන ඉන්නේ මගේ තාත්තා හදපු ගීතයක්. විණ්ඩි, අධ්‍යාපනයේ ලැබුවේ සහ අපේක්ෂා කළේ කොයි වගේ වෘත්තියකට යොමු වෙන්නද? මම හැදෑරුවේ බටහිර සම්භාව්‍ය ගායනය. ඒ හැරුණහම ජනප්‍රිය සංගීතයත් මම හැදෑරුවා. මම ලංකාවට එන්නේ ඒ හැදෑරීම අවසන් කරලා මගේ උපාධියත් ලබාගෙනමයි. මගේ අරමුණ වෘත්තිය ගායන ශිල්පිනියක් වෙන එක. ලංකාවේ ගායිකාවක් විදියට ස්ථාපිත වෙන එක පහසු කටයුත්තක් කියලා ඔබ හිතනවද? ඔව්, ඇත්තටම ලේසි නැහැ. මටත් මගේ ගමනට දෙමාපියන්ගේ සහාය හැම කාලෙකම ලැබුණා. නමුත් ඒක ලේසි නැහැ. ඕනෙම දෙයකට මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඇත්තට මං හරිම ලැජ්ජාශීලී කෙනෙක්. ගායිකාවක් විදිහට පටන් ගන්න මට ටිකක් අමාරුණා. වේදිකාවකට නගින්න, බොහෝ දෙනා සමග කතා කරන්න මගේ ලැජ්ජාශීලී බව නිසා මට අපහසු වුණා. හැම වෙලාවකම අම්මිලා මාව දිරිමත් කළ නිසායි මම මේ තරමට හරි ඒ ගතිගුණ මගහරවාගෙන ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. මේ වන විට විණ්ඩිගේ ගීත කොපමණ සංඛ්‍යාවක් එළිදක්වලා තියෙනවද? මගේම කියලා එකම ගීතයයි එළිදක්වලා තියෙන්නේ. මම මගේ ගීත ටිකක් නිර්මාණය කරගෙන යනවා. ඒ ගීත ළඟදිම එළිදක්වන්නත් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ගායිකාවක් විදිහට ඔබ මේ යන ගමනේදී වැඩියෙන්ම උදව් ලැබෙන්නේ කාගෙන්ද? තාත්ති, අම්මි, අක්කා සහ සනුකගෙන් තමයි වැඩියෙන්ම උදව් ලැබෙන්නේ. ගායිකාවක් ලෙස වෘත්තියේ දිවියක් ආරම්භ කළත් ඔබ තවමත් එළිමහන් ප්‍රසංගවල ගායනා කරනවා අපි දැකලා නැහැ. ඔව්, ඒක ඇත්ත තමයි. නමුත් ඉදිරියේදී අනිවාර්යෙන්ම එළිමහන් ප්‍රසංග සඳහා මගේ දායකත්වය ලබා දෙන්න මම බලාපොරොත්තු වෙන ඉන්නවා. ගායිකාවක් වුණහම එළිමහන්ෙත් එක්කම ගෘහස්ථාදී ඕනෑම ප්‍රසංගයක ගායනා කරන්න වෙනවා. එළිමහන් ප්‍රසංගයක ගායනා කරනවා කියලා කියන්නේ ඒක වෙනමම අත්දැකීමක්. ඉතින් මම කැමතියි ඒ අත්දැකීම ලබා ගන්න. විණ්ඩි ගුණතිලක කියලා කියන්නේ මොන වගේ චරිතයක්ද? මං හිතන්නේ මම ගොඩක් වෙලාවට මගේ පාඩුවේ පොතක් පතක් කියවගෙන ඉන්න කැමති නිහඬ චරිතයක් කියලායි. ජනප්‍රිය යෝතියක් වුණත් ඔබ සමාජ මාධ්‍ය වෙත ඔබේ තොරතුරු මුදා හරින්නේ අඩුවෙන්. ඒකට හේතුවක් තියෙනවද? ඔව්, ඒක ඇත්ත. මං එහෙම මගේ තොරතුරු ෆොටෝසෙම සෝෂල් මීඩියා වලට එක් කරන්න ආස නැත්තේමත් නැහැ ඉතින්. හැබැයි මම මොනව හරි දෙයක් සමාජ මාධ්‍යයට යොමු කරන්නේ මට හිතුනොත් විතරයි. හැම වෙලාවෙම ඒ දේවල් මං කරන්නේ නැහැ. කටකතා හැදෙයි කියලා බයිට දෙහිම කරන්නේ. කටකතා නම් කොහොමද හැදෙනවා ඉතින්? ඒව ගැන හිත හිතා ඉන්න ගියොත් වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ කරන දේවල් කටකතා හැදෙයි කියලා පාලනය කරන්නේ නැහැ. ඉතින් කියන්න ඕනේ මම ඉන්න විදිහටම ඉන්නවා. දෙමව්පියන් සහ සහෝදරිය ජනප්‍රිය චරිත වීම නිසා විණිට ශේෂ්ත්‍රයේ වැඩ කරද්දී විශේෂත්වයක් ලැබෙනවද නේද? එහෙම විශේෂ සැලකිල්ලක් ලැබෙනවා කියලා ඇත්තටම මට දැනෙලා නැහැ. ඒ මන් දකින්න විදිහ වෙන්නේ නැති. ඒක වෙන කෙනෙක් ඊට වඩා වෙනස් විදිහට දකින්න පුළුවන්. ළඟදි විවාහ වීමේ බලාපොරොත්තුවක් තියෙනවද? මගේ වයස 23යි. දැනට එහෙම ළඟදි විවාහ වීමේ අදහසක් නැහැ කියලායි ඇය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ. සටහන ධම්මිකා සුරංජි පතිරණ මාධ්‍ය වේදිකාව විසින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ
එවැගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. එවැගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.